ඉස්සල්ලාම ඉල්ලීමක් කරනවා මේ සාකච්ඡාව කරනකොට ඔබතුමාලගේ දේශපාලන පක්ෂ ඒ පක්ෂවල කණ්ණාඩි ගලවලා මේ කියන කතාව ලංකාවේ පුරවැසියෙක් විදියට ඔබතුමාට දරන්න පුළුවන් විදියට බාර ගන්න කියන එක ඉල්ලීමක් විදියට කරනවා මම මුලින්ම කියන්නට උනේ ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා අපි අරගලය පාවා දුන්නද කියලා මුලින්ම පැහැදිලිව කියන්න ඕනේ අපි තවම අරගලයේ ඉන්නේ ඒ අරගලයේ එක කොටසක් තමයි නායකයෙක් එක්ක හරි දේශපාලන පක්ෂයක් එක්ක හරි තියෙන තරහට මේ රටේ ඉන්න මිනිසුන්ගෙන් මට පිළිගන්න බැහැ කියන හැඟීම මට ආපු එක ඒක මුලින්ම කියන්නට ඕනේ නායකයෙක් එක්ක හෝ දේශපාලන පක්ෂයක් එක්ක තියෙන තරහවට මිනිසුන්ගෙන් පිළිගන්න මම සූදානම් නැහැ ඒ වගේම මේ රට දැනට බංකොලොත් වෙන්න ඇත්තටම හේතුව උනේ අපි කවදාවත් ඇත්ත නොකියපු නිසා අපේ ජීවිතයේ දේශපාලනය තුළ රටේ මිනිසුන්ට බොරු කියපු නිසා තමයි අද මිනිසුන්ට දරා ගන්න බැරි මේ ප්‍රශ්නය පිළිබඳ ඔවුන්ගේ කර්මත පැටවිලා තියෙන වෙලාවක ඔවුන් කල්පනා කරන්නේ මම අද මගේ මේ සාකච්ඡා විශේෂයෙන් මාධ්‍ය සාකච්ඡාවේ අරමුණක් වෙලා තියෙන්නේ රට වැටිලා තියෙන තැනින් අපි ගොඩ එන්න නම් මොකද්ද කළ යුත්තේ කියන එක රට වැටිලා තියෙන තැනින් අපි ගොඩ එන්න නම් මොනවද කරන්න ඕනේ කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටක් විදියට එකතු වෙන්න ඕන මම මුලින් ඉඳන් හැමදාම දරපු මතය අප්‍රේල් මාසේ 5 වෙනිදා මම පාර්ලිමේන්තුවේ කතා කළා ඔය අරගල කවුරුත් පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන් මාර්තු මාසේ 15 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට විශාල අරගලයක් අරන් ගියපු කෙනෙක් ප්‍රධානීෙක් කැරියට කරපු කෙනෙක් කැරියට අප්‍රේල් 5 වෙනිදා එනකොට මම මේක කිව්වා පැහැදිලිව අඩුම ගානේ දේශපාලන පක්ෂවල නායකයන්ට බාර ගන්න බැර නම් එදා මං කිව්වා හර්ෂ ඩිසිල්ලට හරි බාර ගන්න කියලා. ඇයි එහෙම මම කිව්වේ? මොකද මට තේරුණා රටේ මිනිස්සු විශාල බංකොලොත් භාවයකට යන පාරක අපි හිටියේ කියන එක. අද ලංකාව ඉතිහාසයේ වැටෙන්න ඕන උපරිම තැනට වැටලා ඉවරයි. හැබැයි ඉතිහාසවත් වෙච්ච නැති සිදුවීමක් වෙච්ච වෙලා තියෙන මොහොතක අවාසනාවට රටේ සමහර මිනිස්සු තාම දේශපාලනය කරනවා. මිනිසු ගැන හිතන්නේ තමන්ගේ බලයක් ගන්න ඕන හේතුව ගැන හිටම් මට කිසිම වෙලාවක මේ ඇමති කමක් වුමනා නිසා ගියපු ගමනක් නෙමෙයි මොකද මම සමගි ජන බලවේගයේ හිටියානම් ප්‍රධාන මෙහෙයුම් ප්‍රධානීට අමතරව මම කරපු දේවල් සජීව මිනිසුන්ට අමතක වුණාට මම හිතනවා අපේ පාක්ෂිකයන්ට අමතක වෙන්නේ නැති ඇති කරපු හැම දෙයක්ම කරේ කවුද කියලා පක්ෂය තුල ඒ නිසා මට එහෙමනම් සජීවෙ හිටියානම් අද වෙනකොට ආණ්ඩුවක් පෙරලලා හොඳම හොඳ තනතුරක් අරගෙන ලොකුම ළඟම තනතුරක් ගන්න මට උවමනාවක් තිබුණා නම් කරන්න තිබුණා. නමුත් මම හිතුවේ එහෙම නෙමෙයි. මිනිසුන්ගෙන් පිළිගන්න මට තව බෑ. සර් ෆේල් කිව්වේ මම තමයි. සර්ගේ සාපේ කිව්වේ මම තමයි. ඇන්ටිජන් කතාව කිව්වේ මම තමයි. සීනි කතාව ඉස්සල්ලාම් පාර්ලිමේන්තුවේ ගෙනාවේ මම තමයි. පාස්කු ප්‍රශ්න එළියට ගෙනාවේ මම තමයි. මේ සියලු දේවල් මම හැමදාම ඉස්සරහින්ම ඇවිල්ලා ඒ කියන්න ඕන දේවල් කියපු කෙනෙක්. මාත් එක්ක මනුෂ්‍ය නායකකාර මැතිතුමත් ඒ හැමදාමේ හැම අරගලයකම මාත් එක්ක හරියට ළඟින්ම හිටියා. හැබැයි අද අපිට තෙල් නැහැ. තෙල් නැති හේතුව මොකක්ද? තෙල් නැති මූලික හේතුව තමයි රටේ බංකොලොත් භාවය. රට බංකොලොත් වෙලා තියෙන මූලික හේතුව ඇයි? රටේ මුදල් කළමනාකාරීත්වය හරියට කරපු නැති නිසා. ඒතර මේ ඔක්කොටම වග කියන්න ඕනේ මායි මිනිස්සේ නෙවෙයි. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2019 රට බාර දෙනකොට රටේ මෙහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ලංකාවේ රිසර්ව් එකක් තිබුණා. මේ මහ බැංකුවට අපි ගාව තිබුණා බිලියන 7කට වැඩි ප්‍රමාණයක් මුදල් තිබුණා. මේ සියලු දේ නැති වෙන්න පටන් ගත්තා. ඒ වැරදි තීන්දු නිසා, ඒ වැරදි තීන්දු කරපු මිනිසු එලවන්න ඕන කියන තැනින් බැහැර වෙලා නැහැ අපි. එලවන්න කියන ඕන තැනින් බැහැරලා නැහැ. අපි තාම කියන්නේ මේ රට ආදරේ තියෙන මිනිසු ඉන්නවනම් ඇවිල්ලා එකතු වෙන්න. දැන් අපි දෙන්න මේ ඇමතිකම් බාරගත්තේ 20 වෙනිදා. දැන් අද 27යි මාසෙයි සතියයි කියමුකෝ සති 5යි. හරියට සති 5යි මේ කාලෙ නේද? මම දේශපාලන වශයෙන් මට තියෙන අමාත්‍යංශෙ මම කරපු වැඩ කියන එක නෙමෙයි මෙතනදී මිනිසුන්ගේ අවශ්‍යතාවය. ඔව් අපි ඔප්පු දෙන්න පටන් ගත්තා. ඔව් අපි සංචාරකයන්ට සොෆ්ට් ලීගල් ලයිසන් එකක් දෙන්න පටන් ගත්තා. අතේ සල්ලි වලින් ගිහිල්ලා මඩ කාගෙන ගිහිල්ලා රටවල් වලට අතින් කාලා ගිහිල්ලා බැනුම් ආන්න පටන් අරගෙන තියෙනවා. ඒවත් ගිහිල්ලා ඒ සුද්ධුන්ව එන්න කියන්නේ මේ රටට අපි අලුත් වූ වැඩපිළිවෙලක් පටන් ගෙන තියෙනවා. හැබැයි මතක තියාගන්න එකක්.